කාපු රටක ආණ්ඩුව අපිට කිව්වා මේ පාර අයවැයට බිලියන රුපියල් බිලියන 46ක් අයවැයට එකතු කරනවා කියලා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා බල්ටි ගහලා අපිත් එක්ක කිව්වේ අපේ රටක විදු බල්පති. අද ලංකාව පුරාම කලාප කාර්යාලයේ 100 පදනම් කරගෙන ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු සියලු දෙනාම පාරට ඇවිල්ලා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් රට පුරා ක්‍රියාත්මක කරනවා. ඒ වෙන මොනවත් නෙමෙයි අපට හිමිවිය යුතු ඉතිරි තුනෙන් දෙකේ වැටුප වෙනුවෙන්. ආණ්ඩුව අපිට කිව්වා මේ පාර අයවැයට බිලියන රුපියල් බිලියන 46ක් අයවැයට එකතු කරනවා කියලා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා බල්ටි ගහලා අපිත් එක්ක කිව්වේ. ඒ වුණාට අයවැය බලනකොට ඒක පුස්සක් බවට පත් වෙලා තිබුණා. ඒකට විරුද්ධව පාගමෙන් යනකොට ගුරුවරුන්ට ගැහුවා, ඔලු පැලුවා. හැබැයි අපි නොබියව අදටත් මේ අපේ අහිමි කරපු වැටුපේ තුනින් එක වෙනුවෙන් ඉදිරියට යනවා. අපි අදටත් ක්‍රියාමාර්ග ගන්නේ පාසල් පද්ධතියට බාධාවක් නොවන විදියට. හැබැයි අපි ආණ්ඩුවට කියන උඹලා තවදුරටත් ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ මේ බලපෑම නොසලකා අරමින් අත්නොමතික විදියට කටයුතු කරනවා නම් ගිය පාර වගේම අපි නැවතත් දැවැන්ත ගුරු බලයක් පාරට ගේනවා. ගෝඨාභය තුනෙන් දෙක බලයක් සහිතව හිටපු රජ කෙනෙක් වගේ හිටියා කියන එකෙක් දැනගස්සලා තමයි අපි ගුරු විදුහල්පති අයිතිය දිනාගත්තේ. මේ පාර රනිල් රාජපක්ෂටත් අපි කියනවා ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ බලය උරගා බලන්න නම් උඹ ලෑස්ති වෙන්නේ. අපි 26 වෙනිදාට අපේ බලය උඹගේ නගරයට ඇවිල්ලා පෙන්නනවා කියන එක අපි මේ වෙලාවේ කියන්න ලෑස්ති. අද හලාවත නගරයේ තියෙන උත්තරපත්‍ර රැගීම් මධ්‍යස්ථාන කාමේල් බාලිකා විද්‍යාලයේ ඒ මධ්‍යස්ථානයේ සියලුම ගුරුවරු ඒ කටයුතු නවත්තලා මේ වෙනකොට ඇවිල්ලා මේ උද්ඝෝෂණයත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ වැටුප් අපේ අවශ්‍යතාවන් පිළිබඳ අපේ ගුරුවරුන්ගේ සියලුම දේවල් දිනාගන්න අපි මේ අද පාරට බෑල ඉන්නවා ගුරුවරු විදියට. අපිට තුනෙන් එකයි ආණ්ඩුවෙන් පොරොන්දු වෙලා ලබා දුන්නේ. දැන් මේ අපිට දැන් පොරොන්දු දෙනවා ඉතුරු තුනෙන් දෙක ලබන වසරේ දෙනවා කියලා. අපි ඒ සඳහා අපි ඒකේ ඉල්ලීම් දිනාගන්න අපි මේ පාරට බෑලා තියෙනවා. අපිට මේ ඉල්ලීම් ලබා දෙනතුරු අපි එක දිගටම අපි මේ අපේ බලය, අපි ගුරුවරු සහෝදර සහෝදරයන්ගේ බලයට අපි යොමු වෙනවා. බලධාරීන්ට බලධාරීන්ට කොත්පත් ඔබ කොත්පත් ඔබ இன்று இந்த இந்த நேரத்துக்கு எல்லா கல்வி வலயங்களிலும் இந்த நேரத்துக்கு இந்த ஆர்ப்பாட்டம் நடைபெற்று கொண்டிருக்கிறது. இது நாங்கள் உண்மையிலேயே இதை பற்றி அரசும் அரசு அதிகாரிகளும் தப்பான அபிப்பிராயத்தை பொதுமக்களிடம் விதைத்துக் கொண்டிருக்கிறார்கள். அதுதான் நாங்கள் சம்பள உயர்வை கேட்டுக் கொண்டிருப்பதாக. உண்மையில் அதுதல்ல இங்கே உள்ள பிரச்சனை. சமாலோசனை